නිදන්ගත රෝගයකට විසඳුම් සොයා අරලගන්විල කාන්තාවක් ජීවිතයට කරගත් අපරාධය. ඒවගේම ජෙසි චතු නිවුස් චෑනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. හතරවටේ ඇහෙන නියම ගොසිප් එක පෙළට. අරලගන්විල යාය හත ප්‍රදේශයේ කාන්තාවක් තම සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. ඊයේ සවස 5:15ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙනවා. මෙලෙස සියදිවි හානි කරගෙන තිබෙන්නේ වයස අවුරුදු 72ක කාන්තාවක්. ඇය දරුණු පිළිකා රෝගයකින් පෙළෙන බැවින් මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ. මෙම කාන්තාව මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙලෙස සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර තිබෙනවා. දෙහි අත්තකණ්ඩිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා. මැතිවරණ උණුසුමත් සමග ඡන්ද අපේක්ෂිකාවකට වෙච්ච දේ. මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම මස දෙවනදා වැලිකන්ද ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බවටයි අදාළ අපේක්ෂිකාව විසින් වැලිකන්ද පොලිසියට පැමිණිලි කර තිබෙන්නේ. පැමිණිලිකාරිය රෝහල් ගත කර ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි සඳහන්. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැලිකන්ද පොලිසිය විමර්ශන මෙහෙයවනවා. නිදහස වෙනුවෙන් 544කට නිදහස. 70වන ජාතික නිදහස වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 544 දෙනෙකුට අද දින නිදහස හිමි වුණා. ඒ අතරට කාන්තාවන් 6 දෙනෙකුද ඇතුළත්. නිදහස හිමි වූ සිරකරුවන් අතර මීගමුව බන්ධනාගාරයේ සිරකරුවන් 56 දෙනෙක්ද වනවා. මහර බන්ධනාගාරයේ සිරකරුවන් 46 දෙනෙක් සහ වැලිකන්ද බන්ධනාගාරයේ සිරකරුවන් 28 දෙනෙකුද අද දින නිදහස් කෙරුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ. මෙලෙස නිදහස හිමි වී තිබුණේ සුළු වැරදිවල සහ දඩ ගෙවීමට නොහැකි වූ සිරකරුවන් සඳහායි. නිදහස් දිනයදා 4කට දිවි අහිමි කරපු මාරකරිය අනතුර. ගල්නෑව තිස්පනේපුර ප්‍රදේශයේ සිදු වූ තීරෝධ රථ අනතුරකින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. තීරෝධ රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී තිබෙන්නේ. මියගොස් ඇති 4 දෙනා අතර අවුරුදු 7ක් වයසැති කුඩා පිරිමි දරුවෙක්ද සිටිනවා. මේ අතර තවත් තීරෝධ රථයක් දුම්රිය ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මීගමුව සිට කොළඹලා ධාවනය වූ දුම්රියක මෙම තීරෝධ රථය ගැටී තිබෙන්නේ. ඉරියගහලින්ද දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ රාත්‍රී 7:35 පමණ සිදු වූ අනතුරෙන් තීරෝධ රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ පිරිස මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි කාන්තාවන් දෙදෙනා මියගොස් තිබෙන්නේ. මෘත ශරීර මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර පක්ෂාත් මරණ පරීක්ෂණ අද දින සිදු කර තිබුණා. තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. ඇටන් නගරයේ තරුණයින් පිරිසක් නිදහසේ පාරට බැහැලා කරපු වැඩේ. අදට යෙදී තිබෙන 70වන ජාතික නිදහස් දිනයට සමගාමීව ඇටන් නගරයේ තරුණ කැලක් විසින් ජාතික ධජයේ ස්ටිකර් වාහනවලට නොමිලේ ලබා දීම උදෑසන සිට සිදු කෙරුණා. ඇටන් නගරයෙන් පිටවන සහ ඇටන් නගරයට පිටතින් පැමිණෙන සියලුම වාහනවලට ජාතික ධජය සහිත ස්ටිකර් ඇලවීම එම තරුණ කැල විසින් සිදු කළා. මෙම ස්ටිකර් නිර්මාණය සඳහා එම තරුණ කැල විසින් මූල්‍ය දායකත්වය සපයාගෙන තිබුණු බවත් මෙම ස්ටිකර්සිය වාහනවල අලවා ගැනීමට වාහන හිමියන්ද දැඩි උනන්දුවක් දැක්වූ බවත් අපට වාර්තා වුණා. ගුවන් හමුදා හෙලිකොප්ටර් යාන දෙකක් එකිනෙක ගැටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි. හෙලිකොප්ටර් යාන දෙකක් එකිනෙක ගැටීමෙන් ඒවායේ ගමන්ගත් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුව තිබෙන්නේ සෙන්ට් ටොපෙස් ප්‍රදේශයේ විලක් අසල අහසේදී. මෙම හෙලිකොප්ටර් යාන දෙකම හමුදා ගුවන් යමුවන් පුහුණු කරන පාසලකට අයත් වන අතර යාන දෙකම ගැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මියගොස් තිබෙන්නේ හෙලිකොප්ටර් යානය පැදවීමේ පුහුණුව ලබමින් සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. ඒ වගේම ජෙසි චතු නිවුස් චෑනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. මේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.